thousand talks. මොකද වැලන්ටයින් මහත්තයා නිකන් අප්සට් එකේ වගේ බැලන්ගේ මල්ලි මේ 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 පිම්ප් එක හැදිය මේ ලයිට් කැපෙන එක ගැන දැන් ලයිට් කපන්නේ නැහනේ ඒක තමයි මර්චෙන්ජි ලයිට් කපපු වෙලාවේ තමයි මං යන්තන් කොච්චිරියේ ඉඳන් ගෙදරටත් ගෙදරින්දන් කොච්චිරියටත් යාගත්ත මේ පරාජයට පස්සේ කොහොමද අප්ප මං ඉරේලියේ හරි මේ මෙමනටන් ලයිට් එලි හරි ගමනක් යන්නේ මොකද්ද මේ ලයිට් කපන කතාවක් කතා කරනව ඇහුනේ ඇයි අනේ ලයිට් කැපුවට ප්‍රශ්නයක් නෑනේ අර සිසිල් ජයන්ත ප්‍රේම් පැට්‍රල් කියලා ගෙනාපු ලාම්පුතිල් දාලා ලාම්පු පත්තු කරන් ඉන්න පුළුවන්නේ නෑ නෑ සරලයිට් නෝ නා අද අපි කතා කරන්නේ මේ ඒ ගැන නෙමෙයි මේ පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගැන හොඳයි මේ ඉස්සෙල්ලා වැලන්ටයින් මහත්තයට අවස්ථාව දෙනවා ඒ ගැන කතා කරන්න මට ඒ ගැන මතක් වෙනකොටත් හරිම කණිකැටුයි. මගේ හැදුවේ කැටියරුවා. උමාඩල්ලිපා වැලෙන්. උමාඩන් දුකේ හිතෙනවා. වැලෙන්. උමාඩල්ලිපා. මේ විදිහට වෙන විදිහට අඩල්මන් කන්නේ උන්. මං දන්නේ මේ විදිහට අඩන්නේ විතරයි. මේ වැලෙන්. මොකද? ඔයා ඔහොම නිකන් වැලේ හින්න වාගේ අඩන්න එපානේ. මේ 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 සූපු කටේ ගහගෙන කියන්න තියෙන දයක් කියන්නකෝ හා මේකයි සිටි සූපු ගිලෙන්නේ සිටි කැමිනේ පිමිනේ කෙනෙකුට මිනිස්සු මන්දියයි බලන්නේ හරිම හරියට හරි හරි වශවත් මාර්යා දියා බලනවා වෙල් කැප් එක පාවල දීලා ඇවිල්ලා කැච්චිය යස ඇගේ දින්නවා මම මේ ටික යාන්තමට පැරදුනාමනේ මේ ඔක්කොමටම දෝන් යන්නේ මං කියන්නේ මේ දෙව් සවුටයිද ඇරේ මේ මං කියන්නේ බලන්න ඔයා මීට පස්සේ කොහේ හරි යනවනම් වෙස්මුණක් දාගෙන යන්නකෝ එතකොට කාටවත් ඔයාට අඳුනගන්න බෑ ඉෂුදේ ශකි වෙස්මුණක් දාගෙන ගිය ගමෙන් මිනිස්සු ඔක්කොම ෂුවජකට දැනගන්නවා ඒ මම තමයි ඇවිල්ලා ඉන්නේ කියලා මොකද මූණ හැංග ගන්න ඕනේ මට කියලා කවුරුත් දන්නේවෙන්නේ සති ඒ මැදියට මගේ වයිෆ් කාරයක් තරහ විලා ගෙදර ගියා දැන් මට නින්දක් නෙමෙයි අනේ පව් ඔයා රැලි වෙනකම් වයිෆ් ගැන හිත හිතා ඉන්නවද වයිෆ්ට තියෙන ආදරේද කෙහෙල්ම ලෑදෙක් නෙමෙයි ගෑණි යනකොට මං නිදාගත්ත ඇඳත් උස්සන් ගිහින් ඒ කිසි ඇඳගෙන හිත හිත හිතගෙන ඉන්න වෙලා තියෙන්නේ මට සැටි මේ වැලෙන් ඇත්තටම ඇයි වාගේ වයිෆ් තරහ වෙලා ගෙදර ගියේ මේකයි උනේ සැටි මොකද්ද පිරිද මහර මාතිහිලල් මුව කමලි මුව නිමේ යෝජි ව්‍යාපි කිරි හොද්දට ලුණු මැදි කිව්ව කියලා හොජි හැත්ති ඇඟේ හැලුවා ඒකද මං කියක් හැරදි ඉඳලා තිය දොස් කිව්ව තමයි තරහ වෙලා මේ යෝජි ගියානේ ඉතින් කිරි හොදි හට්ටි ඇඳේ හැලුවා කියලා ඔච්චර තරහ ගන්න දෙයක් නෑනේ බෙඩ්ෂීට් එක මාරු කරලා දැම්ම නම් ඉවර නේ වැලන් බෙඩ්ෂීට් එක නෙමෙයි කිරි හොද්ද ඇඟේ හැලුව වෙලාවේ මං කන්නේ නැතු ඇඳේ උඩුබිලි ඇතුළේ නිදාගෙන හිටියේ මගේ කට ඇතුළටමනේ ඔක්කොම කිරි හොදි ටික වැටුනේ ඉතින් මියා ඔයාට තිබ්බේ ඊට පස්සේ කටට බත්තැනි දෙක තුනක් දාගන්නනේ එතකොට බඩේදී බතුයි කිරි හොදි කලවම් වෙලා ඔයාගේ හොද්ද ලුණු මදි ප්‍රශ්නේ නිකාම විසඳිනවනේ මේ හැටි මම යනෝනේ අද ගිහිල්ලා බූරු වැඩක් හරි අරන් ඉඳු නැත්නම් අද රෑට මට පුටු ඇල්ලගෙන හිටගෙන තමයි ඉඳි වෙන්නේ කොහොම වුණත් ඔයා කරපු වැඩේ නම් වැරදි ඒ මොකද වැරදි ඒ කියන්නේ වගේ සුළු දෙයකට කේන්ති ගන්න එපා එහෙමනම් ඔයාලා ඊට වඩා කේන්ති ගන්න කොච්චර දේවල් තියෙනවද හරි හරි මොනවද මට කේන්ති ගන්න දේවල් තියෙන්නේ මේ වෙලා තියෙන දේවල් මදිද ඔයාට කේන්ති ගන්න ඕන වින්දේ වෙච්ච දේ තමයි අද තුනේ ආනිතර සැටි දිගටම වෙන්නේ මේ ටිකම තමයි ඔයා බලන්නකෝ මං ඉන්නකම් මේ ටිකම තමයි